ආයිබෝන් යාලුවනේ, අද ඉඳලා අපේ YouTube channel එකෙන් කතා කරන්න යන්නේ cross dressing ගැන සහ transgender ගැන. හොඳයි, අපි මුලින් බලමු මොකද මේ cross dressing කියන්නේ කියලා. cross dressing කියන්නේ කාන්තාවක් හෝ පුරුෂයෙක් තමන්ට විරුද්ධ ලිංගිකයේ ඇඳුම් ඇඳීමට සහ විරුද්ධ ලිංගිකයෙකු ලෙස සිටීමට දක්වන කැමැත්ත. තවදුරටත් කිව්වොත් පිරිමියෙකු ගැහැණියෙකු ලෙස ඇඳපළඳ ගැහැණියෙකු ලෙස සිටීම සහ කාන්තාව පිරිමියෙකු ලෙස ඇඳපළඳ පිරිමියෙකු ලෙස සිටීම හඳුන්වන්න පුළුවන්. මෙවැනි සිදුවීම් අතීතයේ සිට මේ දක්වා සමාජයේ අසන්නට සහ දකින්නට ලැබුණු දේවල්. සමහර චිත්‍රපටවල, ටෙලිනාට්‍යවල සහ වේදිකා නාට්‍යවල ක්‍රොස් ඩ්‍රෙසින් චරිත දැක ගන්නට පුළුවන්. සොකරි නාඩගම අපේ රටේ ගොඩක් ජනප්‍රිය නාඩගමක්. එහි සොකරි විදියට රංග දක්වන්නේ පිරිමි පුද්ගලයෙක්. සොකරි ලෙස නිර්මාණය කළ සොකරි වේදිකා නාට්‍යය ඉතා සුන්දර ලෙස සොකරගේ චරිතය ඉදිරිපත් කරන්නේ පිරිමි පුද්ගලයෙක්. අපි දැන් එහි සුන්දර අවස්ථා කිහිපයක් නරඹමු. යාළුවනේ, ක්‍රොස් ඩ්‍රෙසින් කියන්නේ අසනීපයක්ද? ඇත්තටම නැහැ. ලංකාවේ සහ ලෝකයේ පිළිගත් මනෝවෛද්‍යවරුන්ට අනුව ක්‍රොස් ඩ්‍රෙසින් කියන්නේ සාමාන්‍ය දෙයක්. අපි දැකලා තියෙනවා සමහර ක්‍රොස් ඩ්‍රෙසින් කරන අය අනිසි බියක් දක්වනවා, මේ අසනීප තත්ත්වයක් ලෙස සලකලා. සමහර වෙලාවට ඒ අය මානසිකව දුක් වෙනවා මේ ගැන හිතලා. ඇත්තටම මේක එහෙම හිතන්න ඕන දෙයක් නෙවෙයි, ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒත් ගැටලුව වෙලා තියන්නේ අපේ රටේ මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් ක්‍රොස් ඩ්‍රෙසින් අය ගැන හිතන්නේ වැරදි විදියට. එහෙම හිතන එකෙන් එයාලට කරන්නේ ලොකු අසාධාරණයක්. ක්‍රොස් ඩ්‍රෙසින් කරන අය සාමාන්‍ය මිනිස්සු. අර කතාවක් තියෙනවනේ, සිරකරුවද මිනිස්සුයෝ කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ හරසිලාසිතාකරුවන්ද මිනිස්සුයෝ කියලා තමයි. ලෝකේ වෙනත් රටවල නම් ක්‍රොස් ඩ්‍රෙසින් කරන අයට සාමාන්‍ය ලෙස ජීවත් වෙන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තවාසනාවකට ලංකාවේ අපිට එහෙම තත්ත්වය උදා වෙලා නැහැ. හොඳයි යාළුවනේ, ක්‍රොස් ඩ්‍රෙසින් ගැන සහ ට්‍රාන්ස්ජෙන්ඩර් අය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ විස්තර එක්ක ආයෙ දවසක ඔයාලා මුණ ගැහෙන්නේ නම් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් යාළුවනේ, ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.